එමා වදාළ සීලුම නායක ස්වාමීන් වහන්සේලා පෙම්ක කරුතර මහා සංඝරත්නයෙන් අවසරයි. මම සීලුම දේශපාලඥයන්ගෙන් අවසරින් ඉල්ල අතර විශේෂයෙන්ම අපේ ආසනයේ අපේ වාසනාවට ලැබුණු රෝහණ දිසානායක මැතිතුමා අද මේ දෙවෙනි ලංකාවෙන් පවත්වන දෙවෙනි මහිතන් සම්මේලනෙ වෙන්න ඕනේ. එතුමා ඒ අභියෝගය බාරගත්තා. අපි මෙච්චර සෙනඟක් එයි කියලා අපි හිතුවෙත් නැහැ. අපි එතුමාට ස්තුතිය පුද කරමින් මම කතා කරන්න පෙර මම කියන්න ඕනේ මේ පොහොට්ටුව පක්ෂය බේරේ වගේ ගිල්ලවලා විනාශ කරන්න හිතුවත් අද බේරේවට වඩා විශාල ප්‍රමාණයක් අද ලංකාව පුරාම මතුවලා තියෙනවා කියන කියන්න ඕනේ. අද මම හිතන්නේ මේ නෙළුම් මාවතෙන් අපේ ලේකම්තුමා ටිකක් දොස් කියන්නත් ඕනේ. එතුමල්ලා ඒ පක්ෂය හදලා ජයග්‍රහණය කරාට පස්සේ හාල්පාරුවන්ට දිස්ත්‍රික්කෙන් දුන්නා මන්ත්‍රීකම් ලිස්ට් එකෙන් එක්කෙනෙක්මයි ජිජියල් පීරිස්, අනිත් එක්කන තමයි මුනුදි කුමාරතුංග. ඒ වගේ ගොඩාක් හාල්පාරුවන්ට ගන්ද දීලා උන් ඔක්කොම අනිත් පැත්තට ගිහිලා ඉන්නවා. නිසා මේ මහින්ද රාජපක්ෂ මහත්මයාට අපේ සදෙත් මහත්මයා නැත්තම් ප්‍රේමද මහත්මයාගේ පුතාට රාජෝග නැහැ. නමුත් රාජෝග නැතුණාට රාජපක්ෂලට හොරා හොරා කියලා එතුමා රජ වෙන්න හදනවා. කැළවෙන්නේ තව ටික දවසකින්. සා රාජපක්ෂ කියන නම විනාශ කරන්න බෑ. අද රත්තොට ගත්තත් මුළු ලංකාව පුරා ගත්තත් අද මෙතනින් නුගහඹුලෙන් නැග්ගම උදේ 6ට නැග්ගොත් හැන්දෑව 7ට නාගදීප වඳින්න පුළුවන්. ඕනෑම තැනක යන්න පුළුවන් විදියට පාරවල් කාපට් කරලා තිනවා. මේ රත්තරන් තියෙන ගම්මානවල සීලුම් පාරවල් කාපට් කරේ මහින්ද මහත්මයා. අද සුද්ධංගෙන් පස්සේ පාරවල් දෙක කවුල් දෑවලයි කුරුවාවේ හැදුවා නම් හැදේ මහින්ද රාජපක්ෂ මෙතුමා. අද කන්ටේනර් එනවා. මේ පාලම හදලා තිබ්බනම් පෝසෙලින්ෙන් හැදෙන්නේ උක්කුවල නෙමෙයි රත්තරන් පොල්වත්තේ. ඒක කරන්න හම්බුන්නේ නැත්තේ කන්ටේනර්ෙන් එන්න බැරුව ඒ පාලම් දෙක තිබ්බ නිසා. සයි වෙනි විශාල සංවර්ධනයක් කරවුවා. එතුමා 2005 එනකොට යුද්ධය බාර ආවේ. අවුරුදු 3ක් ඇතුළත 2010 වෙනි ඉස්සෙල්ලා එතුමා යුද්ධය ඉවර කරා. මුළු එතුමාගේ 2015 දක්වා ගත්තේ බිලියන 5යි 9 ඇමරිකන් ඩොලර් බිලියන 5යි. බාරගෙන තමයි මේ ඔක්කොම කරවුවේ. අද විශාල ජන ජල යෝජනාකම අද වතුර බොන්නේ හතර මිනිස්සු ඉතරක් නෙවෙයි ලංකාව පුරාම විශාල ජල යෝජනාකම ඇති කරවුවා. විශාල විදුලි යෝජනාකම ඇති කරලා විදුලිය දුන්නා. ජලයේ විදුලිය පාරවල් ඔක්කොම දුන්නේ මහින්ද මහත්මයා. කපුව වගේ එතුමාට බයින්ද බයින්ද මේ අපේ මේ රාජෝග නැති ප්‍රේමද මහත්මයාගේ පුතා සජිග්ග වැටෙනවා. දැන් වැටලා ඉන්නේ. ඒ නිසා බිලියන 5ක් එතුමා ගත්තා. අපේ පක්ෂේ ඉඳලම එදා මමත් හිටියා. අපේ පරාක්‍රම මල්ලි හිටියා. ඔක්කොම ඉස්සලාම 2015 නම යෝජනා කරහුවේ මෛත්‍රීපාල සිරිසේන යෝජනා කරව ජනාධිපතිකමට සුසු එකම පුජ්‍යලයා මහින්ද මහත්තයා කියලා කරේ තියාගෙන පිරිත් ගියන්ට ඒ කොටත් මේකත් අරගෙන ආවා. ඇවිල්ලා පහෝදා ගිහිල්ලා ඒ විනත් පක්ෂයකට ගිහිල්ලා එතුමා ජනාධිපති වුණා. එහෙම නැත්තම් මේ ලංකාවද සුරපොරයක්. එතුමා තමයි මේ රට විනාශ කරන්න පළමු පුරුක කියලා මුල් පුරුක කියලා කියන්න ඕනේ මෛත්‍රීපාල සිරිසේන. ඒ නිසා සිරිසේනට දැන් කැළවිලා තියෙන්නේ. දැන් ඊයේ දීපෙරේදත් මිලියන 140ක් ගෙවන්න උනා අර මිනිමරුවෙකුට මේ සමාව දීලා. රතනහමු තමයි ඒ පන්දම් වැඩේ කරවුවේ. අද එතුමාට සල්ලි ගෙවන්න වෙලා තිනවා. එතකොට මිලියන ගානක් ගෙවන්න තිනවා අර අපේ මුස්ලිම් සහෝදරයෝ ඇති කරපු ඒ අරගලේ නිසා. සාවෙනි මම වැඩිදුර කතා කරන්න දෙයක් නැහැ. අපේ රාජෝගේ ඊළඟට එන්න පුජිලා හැබැයි ටිකක් දවසක් ඉන්න වෙනවා. අය බොරු කියන්නත් ඕනේ නැහනේ. නාමල් මහත්තයා පොඩ්ඩක් ඉවසගෙන ඉන්න වෙනවා. ඒ නිසා එතුමා අනාගතයේදී රජවේවායි ප්‍රාර්ථනා කරමින් ඊළඟ වතාවේදී අපට හයිය දුන්න නායකයෙක් නැවත වරක් ජනාධිපති කරන්න ඔබතුමාලා හයිය දෙන්න කියලා ඉල්ලා සිටමින් මම නැවතින ස්තුතියි.